සමන්තා චකවාලේ සුුවත්‍රාගච්චන්තු දේවතා සද්ධම්මංමුණ රාජස්ස සුනන්තු සග්ග මොක්හදන් ධම්මස් සවන කාලු අයං බදන්තා ධම්මස් සවන කාලු අයං බදන්තා දම්මಸವනೆ කාಾಲು අයං ಭදන්ತ නಮತස්್ಸෙ ಭගವතුು අರೆಹතුು සම්මා සಂබුද්ධස්ಸೆ නಮತස්್ಸೆ භගವතුು අರೆහතුು සම්මා සಂබුද්ධස්್ಸೆ, නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස ඒක පුග්ගලෝ බික්හවේ ලෝකේ උපපජ්්‍යමානෝ උපපජ්්‍යති අදුතිියෝ අසහායෝ අපපටිමෝ අපපටි සමෝ අපපටි භාගෝ අප්පටි පුද්ගලෝ අසමෝ අසම සමෝ දිිපදානං අග්ගෝ කතමෝ ඒක පුද්ගලෝ තතාාගතෝ අරහංසම්මා සම්බුද්ධෝ අයංකෝ භික්හවේ ඒක පුග්ගලෝලෝකේ උප්පජ්්‍යමානෝ උපද්ජති, අදතිියෝ අසහායෝ අපපටිමෝ අපටි සමෝ අපපටි භාගෝ අපපටි පුගලෝ අසමෝ අසම සමෝ ඩිපදානං අගෝති තුුන්ලෝකාගරවෝ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට නමස්කාරවීවා. භාගතුන් වහන්සේ විසින් දෙසා වදහල උතුම් ශ්‍රී සද්ධරමයට නමස්කාරවේවා. භාගතුන් වහන්සේගේ ආය මහා සංගරත්නයටද නමස්කාරවේවා ගරුතර මහා සංගරත්නයෙන් අවසරයි. ශ්‍රද්ධවන්ත කාරුණක පින්නතුනේ තම. මෑනියන් පෙරදැරි කරගෙන පවුලේ දියනිවරු ඒවගේම බෑනාවරු ඇතුළු ඥාතීන් පිරිස එකතු වෙලා තමයි අද මෙම උතුම් ධර්ම දානමය පින්කම සිදු කරනු ලබන්නේ. ඉතින් මෙවැන්නේ ධර්ම දාානමය පින්කමක් සිදු කිරීමට සිත් පහල කර ගැනීම පිළිබඳව මෙම පින්කමට මූලිකත්වයගෙන කටයුතු කරන්න W.D ඥානවති මෑණියන් පදාන පවුලේ දියනිවරුන්ට බෑනවරුන්ට ඥාතිහිතයිසීන්ට අපි සෙත්පතා ආශිර්වාද කරනවා ඔබ හැමටම මෙම ධර්මදානමය කුසලය චතුරාරි සත්‍යබෝධය පිණසම හේතුවාසනාවේවා කියලා. ඔබට ්‍රවණය කරන්න ලබෙනවා ඉතාමත්ම භාවපූර්ණ එමෙන්ම භාගතුන් වහන්සේ කියන්නේ මොනවගේ උත්තමේක්ද යන වග භාගතුන් වහන්සේ විසින්ම ප්‍රකට කරන ලද අංගුත්තර නිකායේ ඒකක නිපාතයේ ඒක පුග්ගල වර්ගයට අයත් දහතුන්වන සූත්‍රදේශනාව භාගතුන් වහන්සේ මෙසේ වදාාරනවා. ඒක පුද්ගලෝ බික්හවේ ලෝකයේ උපජ්්‍යමානෝ උපද්්‍යති මහනෙනි මේ ලෝකයෙහි උපදිනවානං උපදින්න වූ එක මේක පුද්ගලයෙක් ඉන්නවා. එක මේක පුද්ගලයක් ඉන්නවා ඒ පුද්ගලගේ ස්වභවේතමයි අදතියෝ අධ්‍යතීයයි අද්‍යතීයයි කළ කියන්නේ දෙවැන්නෙක් නෑ. අසහායෝ සහයට කවුරුත් අවශ්‍ය වෙන්නේ නෑ අවබෝධය පිණිස. අපට අපටිමෝ කළ කියන්නේ ප්‍රතිමාවකින් උන්වහන්සේ කියන මේ වගේ කෙනෙක් කියල පෙන් අඩ බ. ප්‍රතිනිර්මාණය කරන්න බෑ ක විකල්පයක් හැටියට ඒකෙන නැත්තම් මේකෙන ඉන්නවන කියලා විකල්ප නෑ කිසිවෙක් සසුනඩ බෑ අපපටි බාගෝ ඒන්නේ කිසිවෙකුගේ කොටස්කාරයෙක් වෙන්න නෑ අවබෝධය පිණිස කිසිවකුගේ කොටස්කාරයෙක් වෙන්න නෑ අපපටි පුග්ගලෝ පුද්ගලයකු හා සංසන්ධනය කරන්නත් බෑ අසමෝ කිසිවෙක්හා සම කරඩත් බෑ අසම සමෝ සම්මා සම්බුදුවරු සමගයි සංසන්ධනය කරනවා න සංසන්ධනය කරඩ තිබෙන්නේ ඒ වගේම උනස්ස පවසනවා ධිපදානන් අක්ගෝ දෙපා ඇති සත්වයන්ට අග්‍රවෙන්නේ මෙන්නමී එකම එක පුද්ගලයයි. කතමෝ ඒක පුද්ගලු කෞද මෙවැනි ගුණ දරන එකම එක පුද්ගලයා. තතහාගතු අරහං සම්මා සම්බුද්ධ ඒ වනාහි තතහාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේමයි. එහෙනම් අපේ. බදධන් සරණන් ගච්චාමි කියලා සරණ යන්නේ සරණ ගී මෙන්න මේ ගුණ දරන උත්තමයා බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ වලට අපේ හිත පුරුදු කරන්න ඕනේ තෙරරද කියනෙක් අපේ හිත විවිධ දේවල් වලට පුරුදු වෙලා ඉන්නවන ැ පුංජිම දරුවෙක් නම් පැනි රස කෑමට චො ෙටි කෑම අර්ගල් වලටත් වන්නක් පුළුවන් ෂෝටටස්ගේ ආසයි ලමයින අවුරුදු දාසය දහත දහට වගේ වෙනකොට ඒ හැඟීම් තවටිකක් වෙනස් වෙනවා කෑම පස්සේ පන්නන ගතිය අඩු වෙලා තමන්ටාර නිකං ආද්‍රී කරන්න කෙනෙ හොයන ගතයක් ඇති වෙනවා තේ ගැන් ලමයි පිමි ළමයින් හොය පමිමයි ගැල් ළමයි හොයනවා වරදක් නෙමේ එක තමයි ලෝකේ ස්භහාවේ තර අපේ හිතේකට ඒ හොයනකොට පුරුද්ධක් හැටිය අපිය එක හබාගෙන යනවා ඇයි ලෝක අනිත් අය එහෙම කරනවා අපිට පෙනෙනවා ප ඒකෙනම අවුදු විසිපහක් විතර ගියාට පස්සේ රස්සාාවක් හොයෙනවා. ඉස්තිර රැකියාවක් ඒ වෙනකට ඇැවිට තැනින් තැන රැියයා ගොඩක් කරලා ඉන්නවා වෙඩත් පුළුවන්. ඉස්තිර රැකියාවක් හොයෙනවා. ඔ ඉස්තිර රැකියාවක් හොයලා ඔන්න ඒ රැකියාවට හුරු වෙනවා. ඊට පස්සේ. අවුදු තිස් පහ කතලයක් ඇැනකොට ජීවිතය ස්ථාවර බව හොයෙනවා. ඔන්න රක්ෂණ ඉශෝරන්ස් කරනවා ෝර කරන රක්ෂණය තර ජීවිතය ඉස්ථාවර කරගන්නහ තමන්ටම කියලා ඉට තැනක්තිද. තමන්ටම කියලා වාහනයක් ඕන. තමන්ටම කියල තැම්පතු ධනයක් ඕෝන කියලා තමටම කෙලදේවල් හොය ට තිස් පහ කතලයක්ක් කෙර වෙනනකට. අවරුදු පනස් පහ කැටක් වෙනවා. දැන් දන්නවා තමන්ටම කියල දේවල් තිබ්බත් මේවා දීල දාන්ඩ වෙනවා. දීල දැම්ම නැත්තා කොහොමත්ම අහිමි වෙනවා. ඊට පාසිතින් ඇතැම් අය දේපල වස්තු මිලමුදල් තියෙනවන ඔන්න ලෝක සවාරි යනවා තිෙනවත් ඇතැමිටත් රුපියලෙන් රුපියල්ල ලෝබකමිින් එකතුකොරපු ධනය ර තිේනවදඒ පැකේජස් තියනවා හොටෙල් වලට නේද එතකොට මේ ෆලයිට් වලට විවි විනෝද වෙන දේවල් වලට රුපීලෙන් රුපියල මහන්සි වෙලා හම්බ කරපු අය පාර් ලක්සෂ ගණ වේදන් කන්නවා ඇයිහෙම කරන්නේ තමන් හම්බ කරපු දෙයක් තියෙනවා එච්චර වේකින් වියදන් කරන්නේ තමන්ට තව වැඩිකාලයක් නෑ කියලා දන්න නිසා එකක දේවල් හිත පුරුදු කරලා තියෙන විදී හරි අමුතුවෙෙන මේ අතර ඇතැම් කෙනෙක් ඇතැම් කෙනෙක් ඇතැම් කෙනෙක් කුඩා කල සිටම ධර්මයට පුරුදු වෙනවා ඒම නැත්ද කුඩා කල සිටම ධර්මයට පුරද්දු වෙනවා. තරුණ කල සිටම ධර්මයට පුරුදු වෙනවා. ඒම නැත්තං අර ටික් මෝරණ වස්සයන්න කකොට අවරු තිස් පහ හත ිහ වෙනකොට ධර්මයට ඕ පැමිණෙනවා. ඇතැම්කිෙනෙක් අර කාල සියල්ලගේම නොපැම වුණත් අවුදු පනස් පහ කැටක් වෙනකොට බහුල වසේ ධර්මයටය යොමුණ බවක් තිබෙනවා. ඔය කතා කළේ ලෞකික පැත්ත සහර ආගමික නැඹරුව. ලෞකික පැත්ක් මිනිස්සුන්ට තියෙන් දෝනි. ලෞක පැත්තිෙන් තමයි මිනිස්සූ සැප වින්නේ කම් සැප කලා කියන්න ගිහික් හැටියට එදින එදා යමක් කමක් හරිහම්බ කරගෙන ඒ විදින කෘහස්ත සතුට එක කම් සැප කාම සැපේ කළ කියනවා නමුත් කාම සැපය කන ඒකාන්තව වසියෙන් අපි සතුරු කරවන දෙයක් නැව මොහෝත කර සතුරු කරත් ඒ සතුටම දුකක් බවට පත්වෙන්ඩ තියන ඉඩකඩ ඉතාමත්ම ඉහලයි ඉතාමම වැඩි පිනතුනී අපි කුඩා කල සිට හෝ තරුණයෙක් තරුණයක් හැටියට වේවා මෝඩපුු මනුස්සේ කැටිට වේවා දරමේකට මේ හිත පමණෝන වනම් ධරමයට මේ හිත පමණවා ගැනීමේදී බුදුගුණයන්ට හිත සමීප කර ගැනීම ඉතාමත්ම ප්‍රයෝජනවා. හන්ස වේ බුදුගුණ ගැන හිතන එක මෙන මෙහෙම පවසනවා. පං්ඥාබි සඳෝ කුසලාබි සඳු පින් ගඟ කියනවා. කුසල් ගඟ කියනවා. කුමක්ද. බුදුරජාන් වහන්සේ සිහිකරකර සිටීම. බුදුරජාන් වහන්සේව පිහිට කර ගැනීම. බුදුරජාණන් වහන්සේ වදාළ පණි විටිය අනුගමනය කිරීම, ගඟකි කුසල් ගංගකි එන වතර බින්දු දෙගතුනක් නෙමි පුංච දියදහරාවක් නෙමි ඇල පහරක් නෙමේ දොළ පහරක් නෙමි ගංගාව ගංගාවක් කියන්නේ විසිීහතර පැේම ගලාගෙන යනවා විසිහත පැව අලුත්තෙවී අුත්තවී අලුත්තවී ගලාගෙන යනදේට ංගා කල කියනවන්නේ. බුදුරජාණන් වහන්සගෙන සිහි කිරීමත්තේ වගේ උනස පවසනොමේ ඒක පුද්ගල වර්ගේ දී තතාගතයන් වහන්සේ කළ කියන්නේ අදතිෝ අදවිතීයයි අදවිතීයයි කළ කියන්නේ උන්වහන්සේට චතුවාර් සත්‍යාබෝධය කර එන ගමනේදී මෙහෙමයි සිද්ධහර්ථ මේ අවබෝධ කරගන්න කියලා ඩෙවැන්නෙක් කෙටියනෑ උන්වහන්සේදා ගයාවේ බෝධි මූලේදී පරයන්කයේ බැඳගෙනන භාවනාවට වැඩසිටිය බෝරජාණන් වහන්සේ පිටදී උන්වහන්සේ සමවත්තට සමවදන්න හදන කොටම නික භූචලනයක් වගේ සිද්ධ වුණ මාපොලොෝ දෙදරනවා අකල් මහා හුළගක් මහා හුළගක් එෙනවා ඒ අතර ගල් වැටෙනවා ඊතල වැටෙනවා ගිනි පන්ඳන් වැටෙනවා උන්වහන්ස දැ දෙනෙත් විහිදා මේ දිස බලාගෙන ඉන්නවා ඒ අතර මහාමීගයක් මහා වරුසාාවක් ඇැද හැලෙන්ට පටන් ගත්තා දැන් හුළඟ එක්ක වහිනහිනෝ වහිනෝ වහිනෝ පුදුමාකාරම වෙස්සක් ඒ කාලයේ වහින කාලයක් නෙමේ දැම ලංකාවට වගේ ඉන්දියාවට අදටත් මේ අකාලේ දේශගුණ කාලගුණු විපරයාස සිද්ධ වෙනවා හරි විරලයිමැයි මාස කියන්න හුන්දටම පායන කාලයක් ඇදට බ මෙයි මාස කලකෙන ඉන්දියාවේ මේ දඹදිවචාරිකා කරන්න නැති කාලය ඒත් තරන් ගිනියමක් පැවිල්ලක් තියෙනවා. තවැනි කාලේ කරවගේ මහාර්සා ඇද හැලිලා මහා හුලන් හමනකොට උන්වහන්සේ බලාගරිින්නෝ මේ දෙස උපේක්ෂාවේ උපේක්ෂයෙන් බලන් ඉන්නකොට ඔන්න වරසාාව ටිකක් කඩු වුුණ ඔන්න වරසාාව නැති වුණා දැන් ගන ගර්ජනා කරගෙන මාස්ොරේකින් උන්වහන්සේ අමතනවා සිද්ධාර්ථ මොකක්දුවේ කරන්න හතන මෝඩ වැඩි ඕක කරග ලෑස්තුෙන්ඩිපා ඕක කරලා ජයගත්ත කෙනෙක් නෑ ඕක ලේසි කෙනෙකුට කරන්ඩත් බෑ මොකද මේ මෝඩ වෙන්නේ යන්න කපිල වස්තුවට ගිල් රජකම ලබා ගන්ඩ ඔබට ලැබීම තියෙන්නේ සකරවටතී රජ බවට පත් වෙෙන්ඩයි. මුල ලෝකෙම ඔබ පාලනය කරන්න එකම රජෙක් වෙලා දැන් උන්වහන්සේ දැන ගත්තා මේ වෙන කෙනෙක් නෙමේ කවුද. මේ මාරයා උන්වහන්සේ මාරයාව අමතැනවා මාරටන මාරය. මවම ගමන එනකොට හරි කැපකිරීමම් කලා. නොමිදිනා දුක් පිද. මත නැගටින්නේ එක්කෝ මැරලගියදෙන් එක අවබෝධ වෙච්චදක් කෙලෙස් එක්කනම් ජීවත්ත වෙන්නේ වල ලස්සන වචනය එක්කෝ මැරල ගියදෙන් එක්ක අවබෝධ වෙච්චද කෙලෙස් එක්ක නම් මම ජීවත්ත වෙන්නේ අපිටත් එහෙම හිතෙන වන්න කොච්චර හොඳ තඒ බනකන අපිට අත්මම කියන්නේ වනහන ඔබට විතරන්නේම කෙලෙස් එක්ක ජීවත්වනට වඩා මැරලා යන එක උතුම් එක්කෝ අවබෝධ වෙච්චතිෙන් එක්ු මැරල ගියදී කෙලෙස් එක් කරන් ජීවත් වෙන්නේ නැතුර ඒ සිද්ධියට උන්වහස තනිව මොහුණ තුන්නේ දෙවෙන්න එක් නෑ දෙවන්න කැවලකවිෙන බයිවෙන්ඩ පා සිද්ධාර්ථ මම ඉන්නවා තනිියයට කිසිම දේකට බයවා නැගටින් දෙපා නැටින් දෙපා භාවනාාව කරගන්ඩ කිසි කෙනෙක් උන්වහන්සේගේ උදව්වට උපකාරයට පිහිටට ආර්ක්ෂාවට හිටිය නෑ තනි කෙනෙක් තුන් ලෝකයක් වෙනුවෙන් තනි කෙනෙක් මහායුද්ධයක මොනයුද්ධේද මාර යුද්ධය මාරයා සමග යුද්ධයක ඉන්නවා මාරයා කියනවා සිද්ධර්ථ ඔබේ වාඩිවෙලායි ආසනය ඔබට අයි ති නෑ ඕකයිති මටයි යහනවා මාරය ඔබ කියනව මේ වාඩිවෙලයි නාසනය මට අයිතින ඔබට යයිති කියලා. ඔබ කොහොම දෙහම කියන්නේ තු මාර පිරිස මාර පිරිස කිපිලා ඇවිස්සිලා එකම හඩින් කියන්න ගත්තා උත්සලින්ම හඩිින් මෙතුමාට යතුන අයිති මෙතුමාට යුතුනයිති කියලා නෑ මෙතනෑ සිද්ධාර්ථ බෝධිසත්වයන් වහන්සට අයිති කල කියන්න ඔබ හිටියද මම හිටියද අපිකවරුත් හිටියද අපිකවුරුත්නය හුද කලා කෙනෙක් යුද්ධයකට මුණ දෙනවා. උන්වහන්සේ පවසනවා මාරය විමුක්ය පිණස්සමං ආපු ගමන දන්නේ මේ මහපොළො විතරයි කළ මහි කාන්තාවට හ ්‍රේ හස්සේ ඇගිලි ඉස්පර්ස වෙන සැලෙස්සුව බෝමි ස් පරස මුද්‍රාව කළක දැට බුද්ගය ති ෝමිස් පරස මුද්‍රාවෙන් සමණිත ප්‍රතිමා වහන්සෙනමක් විහාරිතයෙන්. එතකොට උන්වහන්සගේ මේ ඇගිලී මේ මහපොලො ඩිස්පර්ස වෙනකොට මහි කාන්තාවට හිත වුණු වුණා මහි කාතාවට ඉට ැරව වුණනා මේ හිත්පිත් නැති මහපො න්වහන්සේ පිර පාරමී ගුණ ධදරම දන්නවා. ඇ උන්හසේ ජීවිතය දනකට ගලාගෙන කියල්ලේ කොහරද වැටුනේ. මහපොලො උන්හස ඇස් දදුන්නේවා හිස්දදුන්නේවා සර රවයව දන්දුන්නේවා කවුද දන්නේ. මහපොල උන්හන්සේ ගුණ දන්න කවුද. මහපොල උන්වහන්සේ කොච්චර දන්දුන්නද කොච්චර සිල්වත්තු හිටියද ජීවිත කීයක් ගිහිකෙදර නික්මිලා අබිනික්මන් කලාද? ඉවසීම මොන වගේද වස කොචර සත්‍යවාදී කෙනෙක්ද වන්ස කොචර අධිස්ථානයකෙන් සමාන්න්‍යතයිද?උනන්ස කොච්චර අභීත වීරියවන්ත කෙනෙක්ද කොච්චර මෛත්‍රයක්කරන් වහන්සර තිබ්බද කොච්චර කාරණික කෙනෙක්ද කොච්චර මොදුු හදවතක් තියෙන කෙනෙක්ද ගුණට කොච්චර සංවේදී කෙනෙක්ද කොච්චර මධ්‍යස්ත කෙනෙක් ළ කෞුද දන්නේ මේ විශ්වය දන්න මේ මහපොලෝ දන්න. හපොලුවොට මහි කතට දරාග්ඩ බැරිුුණා. උන්නන්සේ පවසනො මාරය ඔබේ පලවෙනි සේනාව තමයි කාමේය කාමාතයේ පටමාසේන ඔබ ට ඕනි මිනිස්සුන්ට මොනුවවමාරි ආසක නරමනක්දීලා ඒ අ ඒ තුළ හිරකරවඩ එහමි එකක් නැද්ද ආසකරන දී මවලදීල ඒතුළ හිරකරඩවා. ඒතුළ හිර වෙලා න්න අට පසෙන මගේ 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 එය අනතුව ට එයා මට ඕන අරක මට ඕන මේඒක මට ඕනි අපි දන්න ඇැනේ මාරයාට හිරවෙලා කියල අපි හිතන්න එයා මගේ මම එයාගේ එහෙම නේද කාමාතයේ පට මාසේන පළමු මාර්සය නාව දුති ආර්ථි වච්චති මේ හිතේ සතුටක් ඇති වෙන්නේ සිල්ටැකීම ගැන බනෑ හීම ගැන භාවනා කිරීම ගැන ධර්ම ගෙන ගැනීම ගැන. ක්‍රිට් බල සතුර වෙන චිත්‍ර පටිබල සතුරු වෙන ටෙිනාට බල සතුරු වෙන සංගීතියල සතුරු වෙනවා. නටල සතුරු වෙන ගයල සතුරු වෙන වයිල සතුරු වෙනවා. ඔහේ ඇවිට ඇවිට සතුටු වෙනවා. පින්තර ගහල සතුරු වෙනවා නේද සතුටු වෙනවා සතුටක් හිතෙන්නේ ගුණ ධර්ම දියුණු වීම සම්බන්දධයෙන් එක අරතය මාරසේනාවක්ක. ගුණේ ප්‍රතික්ෂේප කරන්න ගතියක් මේ මානසික ලෝකයේ තුළ තිබෙනවා නුගුණයට පෙම්පදින ස්භාවයක් මේ මානසික ස්භාවය තුළ තිබෙනවා ගුණේ ප්‍රතික්ෂේප කොට නුගුණයට ආසකන්න ගතියක් මේ හිතේ තියෙනවා ඒටගෙන අරතිය කියලා නෘති ආර්ථ වච්චති තතියා කුප්පි පාසා කොච්චහරි මොනවාමහරි කණ්ඩෝන මොනමරි හදාගෙන බෝන්නෝ හමක නැත නිවාවඩ දවසර ගෙදරඉන්න කොට වැඩිපුරුම කරල තිෙන මවදද. කනේයි බොනකයි. ගමන බිමනක් ගියත් එඩිගරම කරල තියන්නේ කාපයක බීපදේ ඒන වන්දනාගමනක් ගිය කළ හිතන්නටක හොළොමී දෙලා අන්ුරාධපුරීට යනක නුත් හපහප ගියා එන නුත් හපහපේ නවා ඉඩ පස නිදා ගන්නවා. ස මොනහමට කයියක් ගහටවා ඩාදුරට ෝකන ද වෙන්නේ අපි දන්න න මාරයාට හිර වෙලා කියලා තවා කෑම බීම තුළත් මාර වසගේ තියෙනවා කියෙන අප යමත කරන්න හොඳනේ. තතියා කොප්පි පාස චතුති තන්හා පෞච්චති. ආස කරන දේට හිත ඇදිල ගියාට පස්සේ ඒතුළ ගොඩනාගන්නවා කෝඩුව එකනට මේ වගේ. නිදහස් මනුස්සේකින්නවා නිදහසමනයා දන්නන්නේ මොකද්ද කියලා. නිදහ මොකද කියන නිදසගේ දන්න ඇති නිසා මේක නම් ඔන්න කූරුටිකක් ොයා ගන්නවා. හරිද. දැ මේක නම සැකිල්ල හදා ගන්නවා. මේක නනාම ඒ කරුටිකින් සැකිල්ල හදාගෙන මේක නම කූඩු ඇතුල්ට යවා. මේක නාම දොරවාහ ගන්නවා. ඔන්න බී ඇතුරු දානෝ යතුර වීසි ගනවා. දැක න මං හිරවෙලා මං හිර වෙලා මං හිර වෙලා කවුරු තිරකාා ආස කරන දේවල් නිසා හිරවුණා කවුරුත්කාවත් බලෙම් බන්ධන්නේ කවුරුත් කාඩවත් බලම් පෙම් කරන්නේ තමන් හිත කැත්ක් නැත්තන් කවරුත් අප පෙම් කරයිද කවරුත් අපි පස්සෙන් ඇයි ද පසෙන්වත් වැඩක් වෙන්නේ නෙ ඇයි තමන්ග හිතේ කැමැත්ත නැතම්. අප අපේ හිතන අපි ලබා දෙන ප්‍රතිචාරයක් යාට මම කැමති ආ ඒතුලයි කූඩුව හැදෙන්නේ මාරසනාව? අපිට රර්සේනක් කල පේෙන්නේ. ආස කරන දේ තුළ අපි පදිච්චි වෙනවා. පංචමීතීන මිද්ධන්තේ නිදි මත කම්මැලිකම මාරසේනාවක්. චට්ඨා බීරු පෞච්චති. බය බයයි මොනටද බය සිල්රකින්ඩ බයයි. ධර්මය හැසිරෙන්ඩ බයයි භාවනා කරන්න බයයි කොටිම නිවන්දකිඩත් බයයි. සමහරු නවන නිවන් දැකු මටමොකුද වෙන්නේ. ඒම හලනෙද නිවන් දැක්කා මට මොකුද වන්න මොකුවත් වෙන්නේ මට මටමොකුවවත්ම වින්නේ නිවන් දැක්ක හ තෙන්ව එක අබෝධ විච්ච වෙලාවට තේරී එක නිසා චට්ටා බිහිරු පෞච්චති බය ඇති කරෝනවා තෙන්නවද සත්තම විචිකිච්චාති සත්න වාරස න තම සැක්ක දෙගිටියාවට පත්කරනු කොටිම මේ බණභාවනා කරන්නෙන බෝ දෙගිටියාවට පත් කරනවා ගොඩා බෞද්ධ ප්‍රජාවේ අයට පැහැදිලි අරමුණක්නය ධර්මය සම්බන්ධයෙන් ඇතැම්ම බෝ දෙනික් අහන ප්‍රශ්නයක් තමයි අපි මෙහෙම කරගෙන යන්නම අපි දන්නෑ මේක හරිද වැදිද කියලා මොකද නැත්ති සමාධිට්්‍යයනේ සමාධදිට්ිය නැතන් එතන කාද යන්නේ සක්කායදිට්ටිය සම්මාධට්ියය නැති දැන තියෙන සක්කායදිට්ටිය සක්කායදිිට්ටියට අයිති දෙයක් තමයි විචිගිච්චාව සැකය කළ කියන්නේ මාරසේනාවක් මක්හෝ තම්බෝතිය අට්ටමි අටවිනි මාරසයනාව තමයි ගුණමකුකම සහ ධාර්මික අදහසටව නම්වෙසීලී නොවීම මක්ක කියනවා ගුණයක් පේන්නේ ගුණයක් පෙනු නද මැකුවා තම්බ කියල කියනවා ගුණට නම්මශීලී නෑ නවවෙනි මාරසයනාව තමයි මක්හෝ තම්බෝතියටට්ටමි ලාබසිලෝකු සක්කාරු මිච්චා ලද්දෝජ යෝ යසු ලාබේට අසයි සැලකිරිවලට ආසයි ප්‍රසිද්ධියට ආසයි තමන්ට යමක් ලැබෙනවන ආසයි ලාබ සිලෝක කියල කියන්නේ හෙමයි. තුර දහවන මාටසය නව තමයි පරේචවජානති තමන්ග හුවා දක්කනවා අනුංග හලා දකිනවා තමන් පොඩි දෙයක් කරත් ඒක මහා විශාලයට උළුප්පනවා අන්නයි ලොකූ දෙයක් කරත් ඒක හෙරි දෙයක් නෑ එක අයටපත් කරල දාන දසමාර සේනාකෙන් ඔන්නවේ දායට තේරනවාද ඔය දසමාර සේනාවෙන් කලවං වෙලා තමයි සමාජ වියවූහයේ ගොඩ්නගලා තියෙන්න්නේ ඒ දසමමාර සේනාවෙන් ඔයි කලවන් වෙලා තියනෙ හරි ෆ්‍රයිඩ රයිසක්ග තාචී දදා ගිනෙෙන් මෙහම මෙ මේකර ්‍රයිට යිස්ක තාචි හොල්ල හොල් දසමාර සේනාවෙන් සමන්ත සමාජ වවිහ්ටි හමයි තාචරදාපුර අයිස්සක වගේ ගෑවි කාල් ගෑවි ගෑවි කලවන් වෙ වී කලවඟ වී තියෙනවා. පින්නතුන භාගතුන් වහන්සේ මේ අවබෝධ කර න ගමනිද. මුලින්ම පැරැද්දවා දස බිම්බර මාර්සේනාව. දස බිම්බර මාර්සයන පරාත්් ද්දී උන් වහන්සේ අධතියෝ කලා කියන්නේ දෙවැන්නෙ කිටීනේ. මමත් සහයෝගයක් ලබා දෙන්න. ඇයි කලින්මර පස්සනක් දාළ කියන්නේ? අත ක්‍රමතාන යෝගී අන්තය බැහර කරලා සිනානිකමට පින්ට පපාත වැඩිය කියලා තරහවුණා කවුද කොන්ඩන්්‍ය වප්ප බද්ධිය මහනාම අසජී ඒ ඇත් ලොකු වීරිය කලා ඒත් මහ වීරියවන්තෝ සුළුපට වීරයන්න යට තිබේ ඇස හැන වීරයක් කළ දැන් එහෙනන් ඉතින් විමුක්තිය පිණිස සටන් වැදිච්ච කෙන අතහැරිය ි දෝහෝකිින්ම අපපෝච්ච බලන් ඇති දෙැන්කපිල වවස් වයි. සිද්ධාර්ථ ශ්‍රමණය සිද්ධර්ථ රජජරෝබෝට පත්වේ කියලා දාලගිය කොච්සර දාලගියාද කියලා කියන්නේ බුද්ධ ගෑල්ලා කිලෝමිට දෙසයට දහා ගියා ලේසියකට හොන නොගැහිෙන්න්ද. බර නැසට අදරත් බරණනැට බුද් ගෑනිල්ල කිලෝමිට දෙසී පණහකට වඩා වැඩිදුරත් තින බස්ාරි. තරට පොඩි දුරක් නෙම හිනා මල්ලන් රාධපඩගිය ග නේද එතකොට උන්වහන්සේ තනිවම තමයි මේ අභියෝග ජය අරගෙන අසිරිමත් සම්බුදු බවට පත්තුනිි අසහායෝ උන්හන්සර සහයට කෙනෙක් නෑ තනි ජීවිතේ හුද කලා ජීවිත උනසර උපකාජීවිකට කියනවා ඒකෝමි සම්මා සම්බුද්ධ සීති බූතෝස්ම නිබුතු මන් තන ආබෝදර පත්තුනි නිවිලා පහන් වෙලා සැනසී ඉන්න කෙනෙක්. මන්නසන්හන්සිකැන විස්තරන ආහි අරහා ලෝක මල් ලෝක අනුත්තර රහතන් වහන්ස වේමි. අහන් සත්තා අනුත්තර මන්තමයි අනුත්තර. ඒකෝොමි සම්මා සම්බුද්ධ මන්තනින් බුදුෝනි. සීදිබූත ස්පිනනිබුතු. මම සිහිල් වෙලා නිවිල ගිය කෙනෙක් තරන් වහන්සේ කොම සබුධ සවයක් දැන නැද. <imit Four -ALLY> so <imit> ැ බද්ගෑවට යාට පසේ දටත් අපටේ සුවය දැනෙනවා ශ්‍රද්ධාවන්තයකරු දැන්නවා. බදුමාහර සැනසීමක් නස විස්තර කරනවා. අපෝ අපටි මෝ කලා කියන්න පන්නතුන පිළිමේකින් උන්වහන්සේ මේ වගේ කෙනෙක් කියලා පෙන්න්නට බෑ. තේරනවාද එකගන කිසිවෙක් සංසන්ධනය කරන්න බෑ. ප්‍රතිමාාවල් ගත්තර පස්සේ එකම විදිිය වෙන ප්‍රතිමාවලතිීන. ලාංකී මුද්දාව වෙනම එකක් ලංකාවෙත්දැ අපි ගත් සංකඩගල පුරවර වෙනෝම තියනවනි. ත ඒ මුද්‍රාව තව එකක්. එතකොට වර්තමානයේ වෙනමම ප්‍රතිමා කලාාවක්කාව. හරිද තාලන්තරකෙත් වෙනම කලා බරමිකට තත් කලාක් ඉන්දියේ තත්. හසේ පතිමාවකින් පෙන්නන්නට බෑඇති සංකේතාත්මක මේ බුදු කෙනෙ කෙලපි දැග හි පාදගන්නවා න බුදුගුණන්ට කොහොම ප්‍රතිමාවක් සම කරන්නේ අපපටමෝ කිසිය කු හා සස්සෙන්දිය නොහැකි උත්ත මේකි අපට භාගෝ කාගෙවත් කොටස්කාරයක් න මේ උන්වහන්සේ අවබෝධය පිරිිසුන් වහන්සට කාගවත් කොටස්කාරයෙක් නෑ මට මේකනත් සියට පණහකින් සහයෝගේ දැක්කවා මේ නමට දුක්කාර සත්ත කියර දුන්න ම අසල් කලාගගේ සමුදයගෙන ගත්තේ අසල් නතමයිට නිරෝධේ පෙන්න අසවල් ක නතම මාර්ගය කියර දුන්නන්නේ දැන් අපේ ජීවිතව ලිටීම කොටස්කාරුනඇද දැන් පාසල් අධ්‍යාපන ලබන දරුවෙක් ගත්තර පස්සේ විෂයන් කියයක්ති ෙනවාන දහයක් තියෙනවානේ ත විෂයන් දහයු ගනන් ගුරරු දහ දෙරෙක්න සිංහලට එක්කෙනෙක් තැමල්වලට තවක්ෙනෙක් ඉග්‍රීසිවලට තවයක් කෙනෙ. ීර තව එක්නක් විද්‍යාවර ාවයක්ෙ නිතර තව එක් කනෙක් නේ ගුහ විද්‍යාහරරි කුෂිකර්මය හරි මැටි වැඩ හරි නොහරි තව එක් කෙනෙක් නේද හම ගත්තර පස්යපි එක එක ගුරුවරුන්ගෙන් ගුරුවරියන්ෙන් තමයි මේ අධ්‍යාපනය ලබාගෙන තිබෙන්නේ උන්වහසේ මච්චර මහා ගැමරක් අවබෝධ කර ගත්තා එක්කෙනෙක් හහිටියනෑ කියලා න්න එක්කෙනෙක් නෑ මුල්ම කාලේ උන්වහන්සේ පිවස්තිෙන් අ ිනික්බන් කකාට පස්සේ ආලාර කාලාමගේ භාවන අධ්‍යස්ථාන හිටිය අරන්නේ අලාරකාලාම තවසා උන්හන්සර කියල දුන්නා ආකාසානං ජායතන රූප සමාධිය. උහන්සේ එක අහලා ප්‍රගුණ කළ වැඩිකාලයක් ගේනේ දවස්කීපිකින් උන්හන්සේ සමෝතර සමවදනා එතර උන්වහන්සේ ගඉල්ලා කියනවා බවත් ආලාරයනි බ මට යමක් කියල දුන්න නම් දැමන් එක ශක්ෂාත් කරගනීම ආලාර කාලාමගේ ඇස් ුඩ කියා ඇසුු කියලකිව්ව බවත ඔබෝගේ කන අපිට කලාතුරකින් දෙක ගණඩ පුළුවන් ගුණේ මේක දුර්ලබ දෙයක් අපේ ගුරරුත් සෑහෙන කාලයක් වීරිය කරලා 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 තම මේ සමවත හොයා ගත්ත මේ සමතර සමවැදුන ආශ්මත ඔබ සුළු කලකිම මේක අවබෝධරගත්තන ඒක නිසා අපි දැන් එකතුති වෙලා මේ ගෝල පිරිස උපදෙස්තීලා මේ අරන්න කරගන යං කෙල කිවා උනස අරන්නයක් කරගන්න ඉතාගෙන අික්වන්ක අනවේ උනස පවසනවා පවත් ආලාහරයනේ මම හොයන්න ඇත්තටම ආකාසානන් චාතනය නෙමේ ආකාසානන් චාතනයත් ඉක්මවාගේ සමවතක් තියෙන් ඕනි මං හොයන්නේ ඒකයි. අ ගෝල පිරිසකට ගුරුවරයෙක්ෙන්ඩ හිතේ කැමැත්තක්නේ. ඒ ඇයට කියලා උන්නන්ස පිට වුණා. වලන්නක පුතුමයි. අතහැරීම කියන්නේ ඇයි පාරමිතාන. පාරමිතා පුරපු කෙනාව හිරකරඩමේ. මොන්න සැපදීලා මොන්න රූප රාජිනියාවකි වුවත්. මුළු මහ ප්‍රතුවීම ියල දෙෙනවකි වුවත් හිරවවෙන්නේ. ඇයියි. පාරමී පොරපු කෙනාව මගේ ගමන්න නිවන දක්වාම ගිහිල්ලයි නවතින්නේ. ඒමයි බුදරුන්ගේ චරිතාපදාානය. ඕොනේ ඊට පස වන්නස ආරන්න ගානය දැන් යනකොට ඔන තවත් භාවනා කණ්ඩෑයමක්ඉන්නවා දැන් කැලේ හුද් කලාව ගැඹුරු කැළෑවල්වල අල්පේච්චෝ යැපිලා අඩු පහස්කන් ය යටතේ ජීවත් කලා ඔක්කොම් බැලූ බැලුවත භාවනා කරනවාද වට මට ලැල බැලුවව ෝන ොබ ී. වර්මානකළ බැලූ බැලූවත දැ ගොන්තුොට පොල්ටගේ දොක්කම ෆෝ එක පාර ඇදිගේ ෆෝ් එක බස් එකටගේත් ෆෝර් එක දුම්රේඩිග ෆෝ එක න පන්සල්ටාවත් ෆෝෙ ෆොටෝ ගන ටිලිට කරන ොටෝ ගහන ඩිලි කරන නේ අද යුගයේ ඒකාල යුගයේදී සිද්ධහට අප මහා බෝධසත්යන් වහන්සේට දැ අරන්නෙවල ඇවිදිනකට හරි අ අපූරු වසිරීමත් අදැකීම දැන් උන්හන්ේ දැ. පිස්තුඉන්නකට ඒගේ අදකීමම් ලබල තිිබෙන. කපලි වස්තන රම්මය සුරම්ම සුභකීන මාලිගත් තුන්නේ උනහසිදන් වැරසා කාලයට එක මාලිකාවක. සීත කාලට තව මාලිකාාවක. ග්‍රීස්්ම කාලට තව මාලිකාවක. ඉතින් විසි අතර පෑපුරාවට නටන්නවා ගයනවා වයනවා කෑම බීම එකම එකමකැ උත්සවයක්. එකම මේලාවක් ටය නවද. තර උන්හසේ කාමසු කල්ලි කාය යෝගයේන එක අත්වන්ට. හස කාමස් කල්ලකාන යෝග අතහරලා ිනික්ම කල අතකලමතාන යෝගයට එන කොට උන්නස දැනගට පලොවන හරි අසරවත් අ්භූත දේවර දෙහැන් වඩනවා බවුන් වඩනවා ජීවිතයේ මහදදූ ගැමුරක් හොයනවා ඇවිස් සිච්ච ජීවිතනේ කොචර කතා කර කරන ජීවිතනේ දැස්පියයාගෙන බණභාවනා කරන ජීවිත ඔන්න හම්බුනා රාමපුත්‍ර උද්දක තිේනවද. රාමකීන ගුරුවරයාගේ පුත්‍රයා වල උද්දකව හම්බෝඩක් එන රාම කලුරිය කරලා ්‍රාමක පුතා තමයි දැන් අරන්න බලාගෙන ඉන්නේ ුද්දකර හරිද එතකොට උද්ද කළඟට ගියා ගෙල කිව බවත් ඇජරාණනි එ බවත් ගුරතුමනි මං කැමති මෙතන ශිශ්‍යයෙක් කලා ඔබේ භාාවනා පුුරුදු කරන්නනා හොඳ යශ්මත කිව්වා කියල දුන්නා නේවසඥා නාසංඥායතනය අරෝප ද්‍යානවල්ල අටවැෙනක කියලද නන්තිම සමාදය අස්ත සමාපත්තිවල කෙලවර නේවස්ඥා නාසංඥාතන කල කියන්නේ ටික දවසයි දියුණු කළා දියුණු කළ සිද්ධාර්ථ බෝදුධසතන් වහස හිතනවා නේව සඥ්ඥා නාසංඥායතන සමාධිය ගැන ශ්‍රද්ධාවතියෙන්නේ රාමුත්‍ර උද්ගරිිතරක් මේ මටක් තියෙනවා ඒ සමත ගැන වීරය තියන්නේ යාතිිතරට මටත් තියෙනවා ඒ සමවත ගැ සිහ තියෙන අඩ විතරක්න මටත් තියවා ඒ සමවත ගැන හිතක කරගන න්‍ය විතරක්නේ මටත් ඒ හිතේ බව තියනවා ඒ සමවතග තියන ප්‍රඥාව ඔහුට විතරක් නෙ මේ මටත් තියෙනවා හල්ල කිව්වා බවත් ඇජරාණන ඔබේ සමවත දෙම ශක්ෂත් කරගෙන ඉන්නේ එතකොට ඇස් ලොකූුණ නල්ල රැලි වුණා පුදුම වුණ අත්භූත වෙලා කියනවා ආශ්මතනි අපේ පියාණන්ටවත් සාක්ෂාත් කරගණඩ බැරි වෙච් සමත දැ ඔබ අවබෝධ කරගෙන යින්නේ මං ඔබේ ගෝලය එෙක් වෙන්න අපි ගුරදුද විදුන් වඩ කළ කිව්වා දැන් කලින්ග අප එක වෙලා කලවේ බලා ගම කියලා උද්දකරාම් පුත්ත කියනවා. ඔබ මගේ ගුරෝරය වඩ අපි ඔබ කියීන විදියට සමෝත පුරදදු කරන්න තර කියනවා ම බලාපොරොත්තු වෙෙන් කාටවත් ගෝල පිරිසයට ගුරයෙක් වීම නෙම කොච්චර නිකලෙස් බලන්න. කණ්ඩායමක් තමට උපස්ථාක නෝ කියන කොට. කණ්ඩායමක් තමන්ගේ පස්සෙගෙන ලෑස්වෙනකොට. කවදේක නකම ඇතිවෙන්නේ. දැඟ දේශපාලනය කොච්චර වියපත් වනත් තෙන්වද අතහැර ගන්න බැරවින්න කොදී. බෑමට මේ අයකිව්වා මේ අයකිව මේ අයකිව් මේ කරන්න කියලා. නිසාට විශ්්‍රාමාරගෙන බෑම කරන්න ඕනි අප හරවේ හරි වැරදමතන කතා කරන්න නැහැ නව බන කෙස් වලට කෙස් පැහිලා යන හැටි උන්හන්සේ න ම හොයන්න මේක නෙමයි. මීට වඩා ගැඹුරක් මේ ජීවිතය තියෙන් දෝ උනන්ස ට පස්සේ තමයි යර අත්ති බිහිස් වුනු දුස්කර ක්‍රියාවලට පෙළමුුණේ කිසිම දෙයක් අනු බව නොකර හිටියා අන බව නොකර හිටියේ කර මොකක්ද හුස්ම නොගෙන හිටියන්නේ නාසිේෙන් හස්ම කිැීමන අත්තර කලා සි හුපැනීම අතර කරන්න එකකන අප්‍රාණක දෙහන කියලක කිය එකෙෙන පන යන දෙහානය හරිදද. ඒක අත්ල තන යගයට අයිතියකක් තර අප්‍රාණක දිහනය වටන්නකට වන්ස නාසිෙන් ආස ප්‍රශවස නොරනකොට කංවලින් හුලන් පිට වවෙන්න ගත්තකෙන හෝසෝස්කාලක හරිටන්සේ විස්තර කරනවා මේ මජමනිකායේ මහා සිංහනාද සූත්‍රයේදී මයිනහබක් පිමිණ වගේ කියනවා. කම්බල මයිනම පිමිනකොට සද්‍යයක් කරෙන් හෝසෝස්කාල හුලන් සද්ද කන්ද කගේ වගේ මහා සද්‍යයක් පිට වනා කියන. කක් නම් ඔච්චරන්න ඉන්න අපෝත්න මැරලයන බෝධිසත්වන් වහන්සේලාට පාර්මීතියය සහම වෙන්නේ නැහැ වේ ඉච්චර ඒ අති බිහිසුුණු දුुස්කරක්‍රයා කරලකර ලකරලක ලන්තිමටයන වන්හන්ස අදහසකට මේ ලෝක යාම් කෙනෙක් මේ ජීවිතයේ දවනවනන් තවනවන රිදධන වනා මේ ජීවිතය දුක් දෙෙනවන මීට වඩා දෙන්න දුකක් නෑ ඇ වුනස බඩා අතගාන කොට ොදට පෙළියහ වෙනවා. වස පිටාත ගානකොට බඩපුොත්තහ වෙනවා. ක මේ දෙකකට හා වෙලා. හිතාගඩ බෑ. හිතාගණ්ඩ බෑ දුස්කරක්‍රය කරන්න පිළිබෝල ඇතරව ඉන්නේ සැබෑ දුස්කරක්ක්‍රයා කරපු ෝධසත්තයන් වහසේ නෙමේ මෘර්තියක නිර්මාණ කරපු එකක් නේ නමුත් ද මජ්ජිමනිකායි මහාසිංග නාද සූත්‍රයේ තිනා කාරයට බද මතන වශ දල තින දුක්. ඇස් දෙ ඇස් දෙක ගිලා බැස්ස කියනවා කොයි වගේද දැන් පාන කාලට ලිංවල වතුර හිදෙනවනි. ගැඹූර පේනෝකෙන යන්තමන ජල යන්තමින් තියන ගැඹුරු ලිදක අඩි විසිපහක් තිහ ගැඹර ලිදක අඩි වතුරටික යන්තමන පේනෙනවා කියනවා. බෝධිසත්යන්හසේ ඇස්ද කියේවගේ කියනව තිබ්බි. ඒකැන මේ හිස්කබල ඇතුල්ට කියලා බැහැලා තාගණ්බෑ. විස්තරය හලා සාරිපපුත්යන් වහස දැම මේ විස්තරරි කළි එතන හිටිය ලෝ එතන හිටිය මේ තවත් ස්වාමින්න් වහන්සේ නමක් කනවාද ඒ ස්වාමින් වහන්සේ අහනවා මේ භාගතන් වහන්ස මේ දේශනා හල මගේ ඇගේ රෝම කෙලින් ගුණා කිය නැගේ මල් කෙලින් ගුණා කියනවා නාගසමාල මහරතන සින්න එතන ම දහම් ක්‍රමයට මොකද දහනව තියාගන් තියන්ඩට නම. බෞධන් ශවාසන නාගස මාල එහෙනම් මේ දහම් පරිායට මේ දහම් ක්‍රමයට නම තියාගණ්ඩ ලෝවහන්සන පරියාය කියලා. ඇගේ මවිල් කෙලින් වෙන දහම් ක්‍රමය කියලා. ඒ තරම් දුක්විිඳල තියෙනවා. නන්සේ ඒකත් බැරි තැන තමයි ැදුම් පිළිවිතට ප්‍රවිශ්ත වනේ. ඒ මැදුම් පිළිවිතට ප්‍රවිශ්ත වීම තමයි. මේ හා බදර කල්පයේ සත්‍රවන බදුරජාන් වහන්සේ කෙනෙක් පහලවීමට හේතුනිේ තුො රෙගනි සවන් වහන්සේටම මේ අපටි මෝගලගනෙ ප්‍රතිමාාවකින් න් වහන්සේ නෙලන්න බෑ. අප අපට බාගෝ කිසිවකුගේ කොටස්කාරයෙක් නෙමේ අපටි පුද්ගලෝ කිසිම පුද්ගලයෙක්කා සංසන්ධනය කරන්න බෑ භාගතන් වහන්සේව කිසිම පුද්ගලයක්කා සංසන්ධනය කරන්න බෑ. අර මනුස්්‍යය බුදු කෙනෙක් වගේ එහෙම කියන්න බ කියන පුළුවන්ද ද සම අපි කිය නෝ. අර මනුසයන දෙවි කෙනෙක් වගේ. එම කිය නොන.ර அම්මනං අපේම அම්ම වගේ. තාතන අපේම තාත්ත වගේ කියලා අපිහම සමාන කරන්නවාන. අර මනුස්්‍යයනම් බුදු කෙනෙක් වගේ කියලපි කියනවාද කියන්නේ. වැඩ ගවරුවට කෙල ගෙදර බදු අම්ම කියලා. ඒ ගෙදර බුදුන් අම්ම කෙලා ඇතරමක කියන්නේ බුද්දු කෙනෙක ගුණ හරිදැන නෙ යි. අපේ වැඩ ඔක්කොමිම්ම කලදනද. ත්ික ල දෙදික හෝදල වල්ලතු වාලදීලා ඔක්කෝම අපිට වැඩ අපිට කරට වැඩක් නෑම ඔක්කොම කරන්න පස් එක නිසා අපි කියනෙන ගෙදරබදුම් අම්ම කියලා ගෙදරබදු අම්මා කියනක වැැකිල යනවා අම්ම ටිකක් සතියක්කර නිදා ගත්තලා. අප අම්ල හරි කම්මලිකල දෝසරූපනය කරයි පනවාද ඇති ඒක නිසාමිත සඳහන් කන්නවා උන්වහන්සේට මේ කොටස්කාරයෝ නෑ කිසි පුද්ගලේකා වනාන්සිේ සස දන්න බේ. අසමෝ අසමෝ කෙල කියන්නේ. උන්වහන්සේ කිසිවෙක් හා සම කළ නොහැකි අසම සමෝ කල කියන්නේ බුදු කෙනෙක් සමාන කරන්න පුළුවන් වෙන්නෙම කාටද. තවත් බුදු කෙනෙකුට විතරමයි. වෙන කෙනෙකුට එහෙම කරඩ බෑ. ධිපදානෝ අගගෝ කෙල කියන්නේ දෙපාඇති සත්වයන්ට අග්‍රම උත්තමයා වෙන්නේ කවුද බුදුරජාණන් වහන්සේ. නිද අප මේ වෙලා විදි ගෙන ගත්තේ ඒ තුම් බුදුරජාණන් වහන්සේගේ උතුම් බුදදුගුණ පිළිබඳ වි මේ බුදදුගුණයන්ට අපේ අපි සිත්ත සංවේදී කරග්ඩ ඕනේ තවල් බුදුගුණ වලට අප සංවේදී වඩ ඕනනි බුදුගුණ වලට සංවේදී වීමේ වාසයමං කියන්නද පාපේ අකමැති කෙනෙක් වෙනවා පිනට කැමැති කෙනෙක් වෙනවා දුස්සීලකම් පහ වෙනවා සිල්වත් වෙනවා දුජාන්ක දරමයහට කැමති වෙනවා පිනට ආස කරන කෙනෙක් වෙනවා ජීවිතේ ගැබුරක් හොයන කෙනෙක් වෙනවා බුදුගුණ වලට සංවදී වනාට පස්සේ එවිතරක්න මේ බුදුගුණ වලට සංවේදී වනාට පස්සේ මේ හිතේ තිනවන යම්කිසි මේ අකුසල් වලින් ඔදල් වෙච්චි ගතියක් තෙන්වාද කන හිත හරියට මේ අකුසල්වටම යොමුවෙලාන කොයි වගේ දන්නවාද මඩ වගුරක් වගේ මඩවර ගුන් සුදරත්ව ඇත්ති වෙනවාද වගුර කිසි සුදරත්වයක් නෑ මේ හිතී කලෙස් නිසා මඩ වගුරක් බවට පත් වෙලා තියන්නේ තියෙනවාද. තර මඩවගුරක්වැනි සිත ලස්සන තන කොල හැදිච්ච පිටනයක් මගේ බවට පත්කර ගඩ තියෙනවාද දේදුනක් පායපු ආකාසයක් බවට පත්කර ගණඩ නං අපි බුදුරජාන්සික බුදදු කන්න හිමින් හෙමින් එකින් එක හිත්ඩ ඕනේ විම සණඩ ඕන එක බුද්ධනස්සතිය කලකේෙනවානේ තර බුදධානුස්සති අප මෙවිදිර වඩන කොට බදධානුස්සය හේතු කරගෙනම අපේ හිතේ අර රාගෙන් ඇවිසිච්චි ගතියක් තිබබන තරහිෙන් ඇවිශච්ච තතියක් තිබන විවිධ මෝහ සහත අකුසලයන් නිසා ඇවිසිච්චිගතියක් තිබනං ඒ අකුසල් දුරුවීමට අ බුදධානුස්සතිය හේතු වෙන බුද්ානුස්සදිකවෙදකොට බුදුගුණ සිහිකිරීම ඒ වගේම ඒ බුද්ධානුස්සතිය වට ශ්‍රාවකයාගේ හිතේ ලොකු පිබඳීමක් තියෙනවා තියනෙනවාද ඇ ගතියක් තියෙනවා හිතේ පිබිදීම තියන දැන් අපි සාමන කරම කියන්න න කරමන්න වෙලා ඔහේ නිකන් අර නදවරපු අය වගේන සාමනක ඉන්න ඒ හේතු මොකක්ද අකුසල් අභ්‍යන්තරයේ ක්‍රියාත්මකවීම අපි කොච්චර නාලා පෞදරර් ගාලා තැමිතෙල් ගාල කොඩ පේල තිබ බත් අ හිතේ පිබිදීම කියීන එක එහෙම ගණඩ බෑ හිතේ පිබිඳීම එන්නෙම කුසලයෙන් ඒ කුසල් අතර අග්‍රගන්න කුසලයක් තමයි බුද්ධානුස්සතිය කියලා කියන්නේ එතකොට ඒ ප්‍රමුතිති භාවයක් සමගම හිතේ ඇති වෙන ලොකු සැහැල්ලුවක්. ගත සැහැල්ලි වෙනවා. හිතර සතුටක් ප්‍රීතියක් දැනෙනවා. ඒත් එක්කම හිත සමාධිගත වෙනවා භාති වවාස දේශනා කරනවා ඒ සමාධිගත සිතක් ඇති ශ්‍රාවකයා විසමගතාය පජය සමපත්ව විහරති. අවුල් වෙච්ච ලෝකී අවුලත් නැතුව ඉන්න කෙනෙක් කියනවා. සබ්‍යාප්ජාය පජාය අ්‍යාපජ්ජෝ විහිෙරැති. මානස්කව රෝගී වෙච්ච ලෝකී. මානක නීරෝගී කෙනා කියනවා. බුද්ානුස්සති වටන කෙනාට කියන්නේ. දම්ම සෝතන් සපනව බුද්ධානුසතිී භාවේති. දහම් සැඩ පහරට අහු වෙනවා කියනවා. දහම් සැඩ පහර කලින් ආර්යස්ථාංගක මාර්ගයට ඒ ආර්යස්ථාංගක මාර්ගෙන වෙති දහම් සැඩ පහර නිවාාවෙන කොහෙද. අමාමහ නිවන කියෙන සාගරයට වැටිලා.සා බුද්ගුණනිියන්ට සිත පහදගෙන ඔබ හැම දෙනාටම සතුවාරි සත්‍යාබූධියය ලබන්නට මේ ධර්මදානමය කුසලේ ධර්මස්ශ්‍රවණම කුසලේ හේතුවාසනවේවා. W ඥානවතී මෑනියන් සහ දියනියන් වන නයනා චාන්දනී සේපාලිකා, ප්‍රියංගනී රේණුකා ලෝරාණි චන්ද්‍රිකා, සමන්මලි නන්ද විශාකා සහ බෑන අවරුන් වන නිරෝෂ් ක්‍රිෂාන්ත NG ධයාරත්න Kඒ වීරසිංහ සහ ප්‍රසාත් සමරතුන්ග යනාය දායකත්වය දරමින් සහභාග වෙමින් මෙම උතුම් ධර්ම දානමී පින්කම සිදුකරගනු ලැබවා පිනතුන් බලාපොරොත්තු වෙන්නේ W.D. එඩවන් W අරනෝලිස් MK.සිසිල අල්visස් லிින්ටன் அல்ஸ் ஜேனோனா தனியில் அப்புஹமி டெலிකடு பள்ளியගුருගේ யසවති සමரසිංහ காரிய பெருම කපිල රජීවයන අයට පர்ලோක වසேன் பு්ஞාானமோதனாකොට ඒ ඇත්තන්ගේ பර්ලோක ජීවිත සැපවත්වෙත්වා සංසාார்துකங අතமி දෙත්වා කියන கருணாமெற்සි பெரு தருුවයි பின் அனுமோද කරන්නේ. තවද ප්‍රධාන අරமුණු හැටියට ව ඥානවත මෑනියන්ට එදහස් විස්සේ දොළස්සන මස විසි වන දිනට වසර හැත්තෑ නමයක් සපරීම නිමිත්තිෙන් තම මෑියන්ට නිදුක් නරෝගී සුවපත් භාවය ප්‍රර්ථනා කිරීමටත් නන්දාවති මෑනියන්ට සහ නයනා චාන්දනී සේපාලිකා දියනියයට වැලඳී ඇතිසිිලරෝගයන් සුවවී නිදුක් නරෝගී සුවපත් භාවයම ලැබේවා කියෙන දහසනුත් මෙවර සාමාන්‍යපෙළ විාගයට පෙනී සිටින. දිනුෂාන් පුොතුනුවන්ට සහ තසුනි නතාශ දියනයට සෙත් ප්‍රාර්ථනා කිරීමට වගේම සියල මුොරුරු මිනිබ්‍රියන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථකත්වයයට පත්වීමට ත්‍රවිධරත්ය යනන්ත ආශිරුවාදය ලබාගැනීමට ධර්ම දේශක ස්වාමීන් වහන්සේටත් සිුවන පිරිසටත් සහභාගේ වූ සිරු දෙනාටමත් තුම් චතුරාර් සත්‍යාබෝධය වේවා කොරෝනා වෛරසයෙන් ලෝකේ පුරා පීඩාවට පත්ව සිටින සියලම ප්‍රජාවට ඉක්මන් සුව සහන සැලසේවා. රැස්කළ උදාරතර පොන්නෙ ධර්මයෝ පින් කැමති සියල්ලු දෙවිවරු අනුමෝදංව සැප ලබත්වා. දායක පින්වත් ඔබ හැම දෙනා නමින් වගේම අප හැම දෙනා නමින්ද. අබහවට පත් පට යදන සියලු ඥාතින්ද මේ පින් අනුමෝදං වෙත්වා. බෞදධයා මාධ ජාලයේ නිර්මාතෘුවර අපගේ කල්්‍ය අනමිත්‍ර අපපෞත්තිී වදාළ පූජනීයේ. නායක ස්වාමින්න් වහන්සේටත් අපත්ති වදාල සියල ස්වාමින්න් වහන්සේලාටත්. රට දැසමය වෙනවින් දිවිපිදූ විරෝධාර රණ විරුවන්ටත්. මේ සියලුපුන්න ධර්මයෝ සංසාර්ධකින් අත්මිදීම පිණිසම හේතුවාසනා වෙත්වා. අපි හැම දෙනාගේම දෙමවපියන්ට වැඩිහිටියන්ට ඥාති හිතයිසිීන්ට මෙන්ම අප උතුම් ගුරු දවෝතමයන් වහන්සේලාටත් මහෝපා දැන් වහන්සේලාටත්. යි නිකාක සමස්ත මහාසංගරත්නේ වත්මන්ශ්‍රී සම්බෝධී මහා ්‍යහාරාධීපතිනායක ස්වාමින් වහන්සේටත් බෞදධ්‍යාකාර මණ්ඩේ සෑම්ස්ලු දෙනාටමත් විශේෂ වසයෙන් සියනෑ පුරවර දෙල්ගොට නාරංවල ගුණරතන සදහම් සෙවන පරිශ්‍රයේ බෞද්ධ්‍ය අශා කාර්තනය කාරයනිද සියලුම දෙනාටමත් අපේ කැමරාශිල් පීන්ටත් නිවේදක දරුවන්ටත් හැම දෙනාටමත් මේ රැස් කළ උදාර්තරපුුණි ධරමයෝ චතුරුවාආරි සත්‍යාපතිෙන් ලබන මානිවන්සුව පිණිසම හේතුවාස්නාවේවා. ආකාසට්ටා්චබුම්මට්ටා දේවානාගා මහිද්ධිකා ප්ඥන්තංගනු මෝදිත්වා චිරන්රක් හන්තුසාස්සනං ආකාසට්ටාචබුම්මට්ටා දේවානාගා මහිද්ධිකා පු්ඥන්තංගනු මෝදිත්වා ചරරखන්තුु දේසනం ආකාස්టచබുමටठ දේවානාග මहिදධका ఉഞන්තങු मෝதிත්वा ചරරखන්තුु තුවంສදා